හැම දිනාටම තෙරුවන් සරණයි අද 2020 වර්ෂයේ මේ මාසයේ දෙවැනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4ට ආරම්භ වන ධර්මදේශනයට අපි සම්බන්ධ වෙලා ඉන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් කරන මේ ධර්මදේශනා මාලාව අර්ථ කථා සහිතව අපිට විස්තර කර දීම සඳහා 13 වෙනි වතාවටත් අද අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දිගන සුගතවන් ස්වාමින්දයන් වහන්සේ අපහායක වෙන්නා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව මේ ධම්සභා මණ්ඩපයේට ආද නමස්කාර කර පිළිගන්නවා ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවණීය වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපිට මතක කර දෙන ලෙස ස්වාමින් වහන්සේ පෙරවන් සරණයි පෙරවන් සරණයි සියලුම දෙනාට नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सम्मिञ्जिते पसारिते संपजानकारी होति संगाटिपत्त चीवर धारणी संपजानकारी होती उच्चार असिते पीते खाईते साईते संपजानकारी होती उच्चार पस्साव कम्मे संपजानकारी होती गते टिते निसिन्ने सुत ते जागरिते भासिते तुन्हि भावे संपजानकारी होती श्रद्धावंत वासनावंत पिंगतुनि तुल्लोकाग्रवो भाग्यवत अरिहत तथागत शांतिनायक सम्मा संबुद्धरजान वहंसे विसिन संपजान्य भावना वसें इदिरिपत कर दुन्न मात्रुका पाट पहक में मात्रुका कर गत्ते अदट नियमित सतिपट्ठान सूत्रांत धर्मदेशना मालाव संपूर्ण करन्नट मेतन दी एक काल वेलाव गेन सलकिरिमत विमिं अपट हैकी पमनिं ඒ ධර්ම දේශනාව පැවැත්වීමටයි අපි සෝදානම එහෙමනම් මේ මාතෘකා කරගත්ත මාතෘකා පාඩ පහක් වුණාට කාල වේලාවට අනුව අපි ගලපා බලමු මේ තුලින් උගන්වන සම්පජඤ්ඤ භාවනාව අපට කෙසේනම් උපකාරී වේද කියලා सम्मिञ्जिते पसारिते संपजानकारी होति योगावचरया सम्मिञ्जिते संपजानकारी होति अत्पा हकिलीमेदी सिहिनुवनि युक्तव ए कार्ये यदेनवा पसारिते संपजानकारी होति अत्पा दिगुकिरीमेहि नुवनिं देन ए कार्येहि यदेनवा केन एक अदहस එතකොට මේ සම්මිංජිත පසාරිත කියලා කියන්නේ අත්පා හැකිලීම සහ දිග හැරීම. එතකොට මේ අත්පා හකුලන්නේ අත්පා දිග හරින්නේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොව අපේ අර සිතෙන් වන චිත්ත කිරිය වායෝ ධාතුව පාදක වීමෙන් වන කාර්යයක් කියන එක අපි කවුරුත් දන්නවා. එහෙමනම් මේ අත්පා දිගහැරීම හැකිලීම කියන කාර්යෙහි සාත්තක සම්පජඤ්ඤ සප්පාය අසම්මෝහ ගෝචර කියන මේ සම්පජඤ්ඤයන් වැඩෙන ආකාරයට අපි කෙසේනම් මේ කාර්යෙහි නියලිය යුතුද කියන එක තමයි විමසා බලන්නට ඕන. තමන් ඒ අත්පා දිගහැරීමේ කාර්යික නියැලෙනවා නම් එහි අර්ථානර්ථ බව සලකන්නට ඕනේ. අර්ථයක් සිදු වෙනවද නැද්ද?
දැන් බලන්න සමහරක් වෙලාවට බොහෝ වෙලාවක් හකුලවාගෙන දිගු කරගෙන ඉන්නවා. එතකොට බොහෝ වෙලාවක් හකුලවාගෙන දිගු කරනකොට වේදනාවක් හටගන්නවා. ඒ වේදනාව බලවත් වීමෙන් සිතේ ඒකාග්‍ර භාවය අහිමි වෙලා යනවා. ඒ වගේම කර්මස්ථානේ වහා වැටෙන්න පුළුවන්, ගිලිහෙන්න පුළුවන්. ධානාදීන් පිරිහෙන්න පුළුවන්. ධානාදී සමෝදින්ද නොහැකි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හකුලවා ගත්ත මේ අත්පා දිගු කරනකොටත් එතතන් මේ කෙටි කෙටි වේලාවක් හකුලවාගෙන කෙටි වේලාවකින් දිගු කරනකොට වේදනාව සංසිඳිලා සිතේ සමාධිය වැඩෙන්න කර්මස්ථානෙ සිත පිහිටන්න ඒ වගේම ඒ තුලින් තමන්ට අර්ථයක් සිදු වෙන බව වටහා ගන්න පුළුවන්. එහෙමනම් අපි මේ අත්පා දිගු කරන්නේ අත්පා හකුලන්නේ අසීහෙන්නම් කිසිම අර්ථයක් නැතිව කාරණාවක් නැතිව හේතුවක් නැතිව අකුසල් වැඩෙන ආකාරයෙන් ඒ කාර්යය දෙනවා නම් ඒක අසත්පායයි. ඒක ගැළපීමක් නැහැ. එහෙමනම් අපට මේ අත්පා දිගු කිරීම හැකිලිම කුසලයක් වෙනුවෙන් කරන්න පුළුවන් නම් බුද්ධෝපස්ථානයක් වෙනුවෙන් සංඝෝපස්ථානයක් වෙනුවෙන් ඒ වගේම බෝධිවත චෛත්‍යවත විහාරවත ආචාර්ය වත වැනි මේ වත් පිළිවෙත් වෙනුවෙන් ඒ වගේම තමයි ශ්‍රම දායකත්වයක් වෙනුවෙන් යම්කිසි කුසල ක්‍රියාවක් වෙනුවෙන් යොමු කරන්න පුළුවන් නම් එතන පවතින්නේ සත්පාය වශයෙන් තේරුම් අරගෙන ඒ ක්‍රියාවේ යෙදීම. එහෙමනම් මේ සත්පාය අසත්පාය කියන මේ දේ වටහා ගන්නට අට කතා උදාහරණ ස්වල්පයක් පෙන්නනවා. ඔය මහසෑ මළුව, ඒ කියන්නේ රුවන්වැලි සෑයේ තරුණ භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් එකට එකතු වෙලා ධර්මයේ හදාරනවා. ඔවුන් ඉදිරිපස ධර්මයේ හදාරනකොට මේ පිටුපසින් තරුණ භික්ෂුණීන් වහන්සේලා එම ධර්මය ශ්‍රවණය කරනවා. ඔය අතරතුරදී එක් තරුණ භික්ෂුවක් අසීහියෙන් අත දිගු කරනකොට එක භික්ෂුණියකගේ ඇඟේ වදිනවා. ඒ තුලින් කාය සංසර්ගයක් ඇති වෙනවා. ඒ කාය සංසර්ග ඇතිවීමත් එක්ක හිතේ බැඳීමක්, තණ්හාවක්, ලෝභකමක් ඇති වෙලා රාග සිතිවිලි පහළ වෙනවා. ඒ රාග සිතිවිලි වසඟ වීම නිසා ඒ මොහොතෙම ඒ භික්ෂුව සිවුරු හරිනවා, ගිහි වෙනවා. අන්න බලන්න, ඒ නොසැලකිලිමත්කමින් අසීහියෙන් අසත්පාය හෝ සත්පාය ගැන වැටහීමක් අවබෝධයක් නැතිව ඒ තමන් අත දිගු කිරීමෙන් ඒ වෙච්ච විශාල අකරදැබ්බක්. අනිත් කාරණාව තමයි තවත් භික්ෂුවක් පය දිගු කරනකොට ඒ අසීහියෙන් නොසලකිලිමත්කමින් කරද්දී ඉදිරියේ තිබුණු ගිනි ගොඩකට අසු වෙලා සම්පූර්ණයෙන් පය පිච්චෙනවා, පය ගිනි ගන්නවා. අන්න බලන්න, ඒ ඇට දක්වා, පයේ ඇට දක්වා ගිනි ගන්න. ඒ තුලින් විශාල වේදනාවක්, හානියක් සිදු වුණා ඒ භික්ෂුවට. තවත් පැත්තකින් කියනවා, තවත් භික්ෂුවක් තුඹසකට පය දිගු කරනවා. මේ දිගු කරනකොට මේ තුඹසේ සිටු සර්පයෙක් දෂ්ට කරනවා. අන්න දෂ්ට කිරීමෙන් ඒ භික්ෂුවට විශාල හානියක් වෙනවා, විපතක්, කරදරයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, තවත් කතාවක් උගන්වන අට කතාවේදී තවත් භික්ෂුවක් සිවුරු වලින් කළ කුටියක ඒ දඬු අතරින් අත දානකොට එතන සිටු තවත් වෙනස් සර්පයෙක් දෂ්ට කරනවා. අන්න බලන්න, අසත්පාය වශයෙන් ඒ දිගු කරනකොට තමන්ට වෙන හානිය. ඒ නිසා අපි සත්පාය වශයෙන් අපි තේරුම් අරගෙන සත්පාය වශයෙන් වටහාගෙන සත්පාය වශයෙන් ඒ අතපය දිගු හැරීම සිදු කළ යුතු වෙනවා. ඊළඟ මේ සත්පාය අසත්පාය වටහාගත් යෝගියා මේ අතපය දිගු කරන්නේ ගෝචර සම්පජඤ්ඤ වශයෙන් තේරුම් අරගෙන සාර්ථක වශයෙන් වටහා ගත්තා වගේම සත්පායෙත් වටහා ගත්තා. ඊළඟ ගෝචර කියලා කියන්නේ
තමන්ගි කරමස්ථානේ පිරිහෙන්ට නොදී කරමස්ථානේ වැටෙන්ට නොදී ඒ අතපය දිගහැරීම හැකිලීම කළ යුතුයි. සිහියෙන් අත දිගහරිනවා සිහියෙන් අත හකුලා ගන්නවා. මේ හැම දෙයක්ම ඒ සිහිනුවන පාදක කරගෙන සිදු කරගන්නවා නම් තමයි ගෝචර සම්පජඤ්ඤය ප්‍රකටවන්නේ ප්‍රකටවන්නේ. අතීතී වැඩසිටි මහා තෙරුන් වහන්සේ නමක් මේ ගෝචර සම්පජඤ්ඤය දියුණු කරගත් ආකාරය අටකතාවේ සඳහන් වෙනවා. එක් දවසක මේ මහා තෙරුන් වහන්සේ දවල් කාලයෙහි ආසනයක වාඩි වෙලා තමන්ගේ අතවැසි ශිෂ්‍යයන් සමග ධර්ම කතාවක යෙදීනකොට ඉක්මනින්ම අත හකුලුවාගෙන නැවත තිබූ තැන තබා සෙමින් අත හකුලා ගත්තා. ඒ කියන්නේ වේගයෙන් අසිහියෙන් අත හකුලා ගත්ත මුලින් නැවත සිහියෙන් අත දිගු කරලා නැවත හෙමින් අත තිබුණු විදියට හකුලුවා තියාගත්තා. මේ කාර්ය දකින අතවැසියන් උන්වහන්සේගේ විමසනවා, ස්වාමීනි කුමක් නිසාද ඔබ වහන්සේ ඉක්මනින් අත හකුලුවා නැවත තිබූ තැනම තබා සෙමින් අත හකුලා ගත්තේ? ඒ වෙලාවේ උපදේශක් ලබා දෙනවා, එවත්නි මම යම් දිනක ඉඳලා මේ භාවනා කර්මස්ථානයක් මෙනෙහි කරනවාද, මෙනෙහි කරන්න ආරම්භ කළාද, එතෙන් පටන් මා විසින් මේ කර්මස්ථානයේ කිසිම දවසක අත්හැරලා නැහැ. කර්මස්ථානෙන් තොරව අත දිගු කිරීමක්වත් අත හකුලා ගැනීමක්වත් මම කරලා නැහැ. දැන් මේ ඔබතුමාලා සමග සාකච්ඡාවේ යෙදෙනකොට මම කර්මස්ථානෙන් වැටිලා තමයි මේ අත හකුලා ගත්තේ. ඒ නිසා තමයි නැවත කර්මස්ථානෙ පිහිටුවාගෙන අත දිගු කරගෙන නැවත හකුලුවාගෙන තිබුණ තැන අත තියාගත්තේ කියලා. අන්න බලන්න, ඒ පැරණි උතුමන් වහන්සේලා ඒ කර්මස්ථාන සිහියෙන්ම තමන් පියවර තබනවා නම් ඒ කර්මස්ථාන සිහියෙන්ම තමයි නැවත පියවර තබන්නේ. ඒ වගේම තමයි අතපය දිගු කිරීම හැකිලීම කියන මේ කාර්යයත් කර්මස්ථාන සීර්ෂයෙන්මයි සිදු කරන්නේ. එතකොට දැන් මෙතනදී අපි මේ ගෝචර සම්පජඤ්ඤය ගැන අපි තේරුම් ගත්තා නම් මෙහිදී අසම්මෝහ සම්පජඤ්ඤයත් වටහා ගන්නට ඕනේ. දැන් මේ අතපය දිගු කරන්නේ ආධ්‍යාත්මීය කෙනෙක්, ආත්මීය වශයෙන් සත්වයේ පුද්ගලෙක් ආත්මයක් නැහැ. එහෙමනම් මෙතන අතපය දිගු කරවන කරන්ට කෙනෙක්, කරවන කෙනෙක්, විඳින කෙනෙක්, විඳවන කෙනෙක් නැහැ. සත්ත්ව පුද්ගල සංඥාවෙන් තොරව නිස්සත්ව නිජීව ශූන්‍ය කියන මේ අවස්ථාවන් වැටහෙන ආකාරයට, ඒ වගේම චිත්තකිරිය වායෝ ධාතුවෙන් වන කාර්යයක් කියන දේ අවබෝධ වන හැටියට මේ අතපය හකුලවනවා නම් අන්න එතන අසම්මෝහ සම්පජඤ්ඤය වැඩෙනවා. දැන් බලන්න, අපි දන්නව නේද රූකඩ නැටුම්? මේ රූකඩ නැටුම කරන්නේ කවුද? යම් කිසි කෙනෙක් ඒ ඇඟිල්ලෙන් නැත්තම් අර නූල් ආදිය සකස් කරගෙන නූල් යන්ත්‍රවලින් ඇද ඇද තමයි ඒ අතපය එහෙට මෙහෙට සොලවන්නේ, දිගු කරන්නේ, පහත් කරන්නේ, සියල්ල කරන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි මේ චිත්ත කිරිය වායෝ ධාතුව නැමැති නූල, එහෙමත් චිත්ත කිරිය වායෝ ධාතු නැමැති මේ යන්ත්‍රයෙන් පුලින් තමයි මේ අතපය දිගහැරීම හැකිලීම කියන මේ කාර්ය සිද්ධ කරන්නේ. එහෙමනම් මේ කියන අතපය දිගු කරන්නට, අතපය හකුලවන්නට අපි සිත යොදනවා නම් අපට උපදිනවා චිත්තකිරිය වා සිතක් උපදිනවා අත දිගු කරන්නට ඕනේ කියලා. ඒ සිතස් සමග උපදින චිත්තකිරිය වායෝ ධාතුවෙන් තමයි අත දිගු කරන්නේ. ඒ අත දිගු කරන වාරයක් වාරයක් ගානේ බලන්න ඒ චිත්තකිරිය වායෝ ධාතුවෙන් උපදවන චිත්තජ රූපයන්ගෙන් ඒ අතපය දිගහරිද්දී ඒ රූප කලාප කැඩි කැඩි බිඳි 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 තමයි මේ අත දිගහැරෙන්නේ. ඒ දිගහැරෙන අත හකුලා ගන්නකොටත් ඒ පරණ දේ රූප කලාප කැඩි බිඳි බිඳි යමින් තමයි මේ අත හැකිලෙන්නේ. ඒත් ඔය විදිහට ඒ නාම රූප ධර්මයන් සිත තුලින් නාම ධර්මය සිතෙන් උපදවපු චිත්ත කිරිය වායෝ ධාතුවෙන් තමයි මේ අතපය හකුලවන්නේ දිගහරින්නේ කියන මේ
ක්‍රියාදාමයේ රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන ධාතු වශයෙන් වැටෙන ආකාරයට කෙනෙකුට පුළුවන් නම් මේ අසම්මෝහ සම්පජඤ්ඤේ වැඩෙන ආකාරයට සම්මිංජිතේ පසාරිතේ කියන මේ භාවනා කමඨාන වඩන්නට දියුණු කරගන්නට ඒ තුලින් මේ යෝගාවචරයාගේ ගැඹුරු විදර්ශනා ඥාන බලවත් වෙමින් ඒ විදර්ශනා ඥානයන්ගේ කෙලවර ඒ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීම දක්වාම පිහිට වෙනවා. ඊළඟ පියවර තමයි පැහැදිලි කරන්නේ සංගාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. පාත්‍රා නැත්නම් සංගල සිවුරු හැඳීම පෙරවීම සහ පාත්‍රාව දැරීම මේ කාර්යෙහි සිහි නුවණින් සිත පවත්වා ගන්නවා. එහෙමතන සංගල සිවුරු පා සිවුරු දැරීමෙහි නුවණින් දැන එම කාර්යය යෙදෙනවා කියන එකයි. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට වදාළ කාරණාව. එතන භික්ෂුන් වහන්සේලා දෙපට සිවුරක් පෙරවා ගන්නකොට තනිපට සිවුරක් පෙරවා ගන්නකොට පාත්‍රයක් අතට ගන්නකොට ඒ හැම දෙයක්ම ඒ කමඨහන් සීර්සින් ඒ වගේම තමයි තමන්ට හානියක් නොවන හැටියට තවත් කෙනෙකුට හානියක් නොවන හැටියටයි එම කාර්යය දෙන්නට ඕනේ. දැන් බලන්න පාත්‍රා සිවුරු දැරීමෙන් හැඳගෙන පොරවාගෙන කෙනෙක් හැසිරෙනවා නම් ආමිස බලාපොරොත්තු වෙයි. ලාභ කීයේ ප්‍රශංසා බලාපොරොත්තු වෙයි. ඒ වගේම දැන් සමහරක් වෙලාවට දෙවර වහගෙන පාත්‍රයක් අතේ තියාගෙන යනකොට ගොඩක් අය පැහැදෙනවා අනේ ආරණ්‍ය වාසී භික්ෂුවක්නේ. ඒ භික්ෂුන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. එතකොට තවත් කෙනෙක් පහදවා ගැනීම තවත් කෙනෙක් රවට්ටා ගැනීම එහෙමත් ලාභ කීර්ති ප්‍රශංසා ආමිස බලාපොරොත්තු වෙන් පිරිකර බලාපොරොත්තු වෙන් ඒවා දරාගෙන කෙනෙක් හැසිරෙනවා නම් එතන තියෙන්නේ අසාර්ථක වූ ජීවිත රටාවක් අසාර්ථක වූ පලිබෝධ කර ජීවිත රටාවක් ඒ විතරක් නෙවෙයි මිච්ඡා ජීවය පෙරටු කරගත්ත ජීවන රටාවක් ඒ තුලින් තමන්ට ජීවිත හානියක් වෙන්න පුළුවන් බ්‍රහ්මචර්යාවට අන්තරාවක් වෙන්න පුළුවන් ඒ වගේම අනිත් භික්ෂුන් වහන්සේලාට පව විශාල හානියක් කරදරයක් වෙන්න පුළුවන්. දැන් බලන්න මේ දෙපට සිවුර කියනකොට අද එක්තරා විලාසිතාවක් වෙලා තියෙනවා. දැන් මේක දැනගැනීමටයි කියන්නේ. මොකද දෙපට සිවුරේ අර කඩ ප්‍රමාණය වැඩි වෙන්න ඒ චීවරයේ තියෙන සම්භාවිත චීවරයේ තියෙන මේ ගරු ගාම්භීරත්වය බලවත් වෙනවා. ඒතර ඒක සම්භාවනීය වස්ත්‍රයක් බවට පත් වෙනවා. ඒතර අතීතේ නම් මේ කඩ සිවුරු කුඩා කුඩා කඩ ප්‍රමාණය වැඩි වෙන්න චීවර දරාගත්තේ මහා තෙරුන් වහන්සේලා. උපසම්පදාවස් 20න් එහා 30න් එහා 40න් එහා වැඩ වාසය කරපු මහෝත්තමයෝ තමයි අර කඩ සිවුරු වැඩි වෙන්න කුඩා කුඩා කඩ තියෙන දෙපට සිවුරු පෙරවා ගත්තේ. අද නමුත් නවක භික්ෂුන් වහන්සේලා පවා ඒ තමන් සමහරක් වෙලා උපසම්පදා වෙලත් නැහැ. අද උපසම්පදා වස් 1යි 2යි වස් 5යි වස් 10කුත් නැහැ. තේර භාවයට පත් වෙලත් නැහැ. අර වගේ කඩ සිවුරු දරාගෙන අර මහතෙරුන් වහන්සේලාට තියෙන ගෞරවයට හානියක් වන හැටියට ඒ තමන්ට ලාභ කීර්ති ප්‍රශංසා නම්බුනාම නම්වා ගැනීමේ ලාමක අපේක්ෂාව ඇතිව එසේ සිවුරු දරා ගන්නවා නම් ඒ භික්ෂු ජීවිතය අසාර්ථකයි. එතන සාර්ථක සම්පජඤ්ඤයක් ප්‍රකටවන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි මේ ශාසනික නීතියක් තියෙනවා. ඒ කඩ සිවුරක් දරා ගන්නකොට 5කඩ, 7කඩ, 9කඩ, 11කඩ වගේ ඒ කුඩා කඩ ප්‍රමාණයේ ඇති චීවරයක් දරා ගැනීම තමයි ඒ කුඩා වස් ප්‍රමාණයකදී නවක භික්ෂුන් වහන්සේලාගේ ක්‍රමය. එතකොට වස් 10කට වැඩි, වස් 20කට වැඩි ඒ මහා තේර භාවයට පත් වෙන්න තමයි ඒ කඩ ප්‍රමාණයේ වැඩි වීමත් එක්ක දහස් කඩ සිවුරු පෙරව ගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි අද වර්තමාන අපි දැකලා තියෙනවා
ඔය මේ චීවර සකස් කිරීමේදී තවත් දුර්වලතාවයක්. දැන් දෙපට සිවුරේ තියෙන්නට ඕන දෙපට සිවුරේ තියෙන්නට ඕන කඩ ප්‍රමාණයක් තමයි දහස් කඩ දක්වා යන්න පුළුවන්. ඒ දෙපට සිවුරේ තියෙන දහස් කඩ අද තනිපට සිවුරට අරගෙන ඒ තනිපට සිවුරු සකස් කරලත් මේ ව්‍යාපාරිකයෝ එක එක විදිහේ මේ අර ව්‍යාපාර ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒවත් මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ ජීවන ගමනට ලොකු බාධාවක්. ඉතින් ඒක නිසා අපි ඒ පාත්‍රා සිවුරු දරා ගන්නකොට කර්මස්ථාන සීල්සෙන් දරා ගන්න. නෝපන්නව කුසල් වැඩෙන ආකාරයට ඉපදී තියෙන මේ කුසල් බලවත් වන ආකාරයට පාත්‍රා සිවුරු දරන්නට ඕනේ. නැත්නම් මේ අකුසල ධර්මයන් වැඩෙමින් කුසල ධර්මයන් පිරිහෙනවා නම් ඒ සිවුරු සැපයි සැපයි කියලා ඒ සිවුරු තුල තණ්හා දිට්ඨිමාන වශයෙන් ඇලීමක් ඇති කරගන්නවා නම් හිතේ විපරීත භවක් ඇති කරගන්නවා නම් ඒ චීවරයන් කෙරෙහි තම තමන්ගේ ආසාව තෘෂ්ණා බලවත් කරගෙන ඒවා පරිහරණය කරනකොට අන්න සත්පාය වශයෙන් නෙමෙයි අසත්පාය වශයෙන් තමයි එතන හැසිරීමක් තියෙන්නේ. ඒක නිසා බලන්න බුදුරජාණන් වහන්සේ ඒ චීවර වැනි දේවල් පරිහරණය කරනකොට භික්ෂුන් වහන්සේලාට ඒ සත්පාය සම්පජඤ්ඤ වැඩෙන හැටියට ගෝචර සම්පජඤ්ඤ වැඩෙන හැටියට තමයි කර්මස්ථාන සීර්සයෙන් පරිහරණය කරන්න කියන්නේ. සීතස්ස පටිඝාතාය සීතලෙන් වන හානිය වළක්වා ගැනීමට, උණ්හස්ස පටිඝාතාය උණුසුමින් වන හානිය වළක්වා ගැනීමට, ඒ වගේම තමයි මැසි මදුරුවන්ගෙන් වන හානිය වළක්වා ගන්නට, ලැජ්ජා කටේදී ස්ථාන වසා ගැනීමටයි මේ චීවර පරිහරණය කරන. ඔය විදියට සාත්ක භාවය ඒ වගේම සප්පාය භාවය වැඩෙන ආකාරයටත් කර්මස්ථාන සීර්සින් මේ පරිභෝග කරන්නට ඕනි. මේ චීවරය කියලා කියන්නේ සත්වෙක් පුද්ගලෙක් ආත්මයක් නොවේ. මේ චීවරය කියලා කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපයන්ගේ උපාදාය රූපයන්ගේ සකස් වෙච්ච දෙයක්. ඒ සකස් වෙච්ච දේ ක්ෂණයක්ෂණයක් පාසා ඇතිව නැති වෙන ස්වභාව යුක්තයි අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරුව පිළීමක් ඇදිනසා දුකයි. තම තමන් කැමති විදිහට මේ චීවරේ පවත්වා ගන්න බෑ අනාත්මයි. මේ චීවරේ පරිභෝග කරන පුද්ගලයාද සත්‍යේ පුද්ගලයේ කාත්මයක් නොවේ. ඒ නිතර නිතර නව දොරටුවකින් අසූචි වැගිරෙන මේ ගඳ ගසන ශරීරයක් තරාගෙන ඉන්න කෙනෙක් මේ ශරීරයේ දොතර මේ චීවරේ පොරවා ගන්නකොට අර ශරීරයෙන් විහිදෙන දාඩිය දූවිලි කුණු නිසා මේ චීවර අපවිත්‍ර වෙනවා, පිළිකුල් වෙනවා, ඒ වගේ අප්‍රසන්න වෙනවා, දුගඳ වහනේ වෙනවා. ඔය විදිහට ගැඹුරෙන් අසම්මෝහ සම්පජඤ්ඤය වැඩෙන ආකාරයට ඒ චීවරේ පරිභෝග කරනවා නම් අන්න ඒ වෙලාවේදී තමයි තමන්ට ඒ චීවර පරිහරණය භාවනා කර්මස්ථානයක් වන්නේ. ඒ විතරක් නෙමෙයි මේ චීවරයක් පෙරවා ගන්න ඕනෙක හිතක් පහළ වෙනවා. ඒ සිත නිසා උපදින චිත්තකිරිය වායෝ ධාතු නිසා තමයි අපි අතපය අත දිගු කරලා ඒ චීවරය අතට අරගෙන ඒ චීවරේ පෙරවා ගැනීමේ කාර්යය යෙදෙන්නේ. එහෙනම් මේ චීවරේ පෙරවා ගැනීමේ කාර්යය යෙදෙන සත්වේ පුද්ගලේ කාත්මයක් නැහැ. ඒ වගේ මේ කාර්යය කරන කෙනෙකුත් නැහැ, කරවන කෙනෙකුත් නැහැ. එහෙනම් චිත්තකිරේ වායෝ ධාතුවෙන් උපදවන ඒ චිත්තජ රූප ශක්තියෙන් තමයි මේ අත එහෙට දිගු වෙලා චීවරය අතට අරගෙන මේ කාර්යයෙහි යෙදෙන්නේ. සිවුරු පෙරවීමේ කාර්ය අපි නියලෙන්නේ. ඉතින් මෙන්න මේවා ගැන අපි හොඳට නුවණින් වටහාගෙන නුවණින් තේරුම් අරගෙන භාවනා කර්මස්ථාන වැඩෙන හැටියට, පිළිකුල වැඩෙන හැටියට, විදර්ශනා වැඩෙන හැටියට, සති සම්පජඤ්ඤ වැඩෙන හැටියට, අසම්මෝහ සම්පජඤ්ඤ වැඩෙන හැටියට පරිහරණය කරනවා නම් තමයි ඒ භික්ෂුන් වහන්සේලාට ගොඩාක්ම උචිත වන්නේ. ඊළඟට පින්වදින මේ පාත්‍රා පරිහරණය. දැන් මේ පාත්‍රා පරිහරණයත් එහෙමනේ. දැන් තමන් මේ පාත්‍රාවත් අපි තේරුම් කරගන්නට ඕනේ සාර්ථක අසාර්ථක වශයෙන්. දැන් කොහොමද සාර්ථක සම්පජඤ්ඤය යහපතක් පිණිස? කොදෙක් මේ පාත්‍රය අරගෙන ගෙන්ගෙද පින්දපාතේ වඩින්නේ අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට අනුයාත වෙච්ච ප්‍රතිපදාවට පිළිපන්වයි. අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවයි.
අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පරිභෝග කර ඒ අරිහත් දජය හා සමාන අරිහත් වස්ත්‍රයක් තමයි නැත්නම් භාණ්ඩයක් තමයි පාත්‍රය කියලා කියන්නේ. එහෙමනම් මේ පාත්‍රය මා පරිහරණය කළ යුත්තේ ක්ලේශයන් උපදවා ගැනීමටවත් ඒ පාත්‍රයට අගෞරවයක් නිඳාවක් වුණ හැටියට නෙමෙයි කියන අවබෝධය තමයි සාත්‍යක සම්පජන්. දැන් අපි දැකලා තියෙන පාත්‍රයක් අතේ තියාගෙන මුදල් පිණ්ඩ පාතයක්. ඉතින් මේ බුද්ධ ශාසනයේ පහළ වුණාන යම්තා බුදුපසේ බුදු මහරහත් උතුමෝ මේ කිසිම කෙනෙක් නොකළ වැඩක් තමයි මුදල් පිණ්ඩ පාතය. එතන මුදල් කියලා කියන්නේ භික්ෂුවකට අකපදයක්. ඒ අකපදයක් කැප පාත්‍රයට වැටෙනකොට ඒ පාත්‍රේ පිළිකුල් සහගත වෙනවා. ඒ පාත්‍රා ධාතුවට කරන අගෞරවයක්, නිඳාවක්, අවනම්බුවක්. ඒක නිසා අපි ඒ පාත්‍රය පරිහරණය කළ යුත්තේ මොන ආකාරයටද කියන එකත් අපි තේරුම් කරගන්නට ඕන. දැන් අද වර්තමානයේ පාත්‍රා වර්ග අපට දකින්න පුළුවන් සුදු යකඩ පාත්‍ර, කළු යකඩ පාත්‍ර, ඒ වගේම පිත්තල පාත්‍ර, එරන් ආලේපිත පාත්‍ර, රිදී ආලේපිත පාත්‍ර, එක එක පාත්‍ර තියෙනවා. හැබැයි මේ මොනතරම් පාත්‍රා තිබුණත් භික්ෂුවට කැපවන්නේ ඔය සුදු යකඩෙන් හරි කළු යකඩෙන් හරි තියෙන පාත්‍රයක් ගින්දරෙන් පුච්චලා කළු කරගෙන තියෙනවා නම් ඒ දුර්වර්ණ කරගෙන තියෙනවා නම් විතරයි ඒ පාත්‍රය කැපවන්නේ. දැන් සාමාන්‍යයෙන් තායි පාත්‍රයක් අපි පස් පාරක් විතර ගිනි මැලේක දා පුච්චනවා, නැවත සෝදනවා, නැවත පුච්චලා ගන්නකොට ඒ සුදු යකඩ භාවය දුර්වර්ණ වෙලා යනවා. අන්න එහෙම ගත්තත් කැපයි. එහෙමත් නැත්නම් තලතෙල් වගේ දේවල් උණු කරලා ඒ තලතෙල් ගාලා තමයි පාත්‍රයක් අපි පුච්චලා ගන්නට ඕනේ. එහෙමනම් මේ පාත්‍රයේ නියම වර්ණයේ දුර්වර්ණ කරලා අපි ගන්නව නම් ඒක කැපයි. හැබැයි අකප විදියට පාත්‍රේ පාට කරන්න එපා. අද වර්තමානයේ કૃતિમ ආලේප කරනවා. ඒ કૃતિમ ආලේපය කරලා පාත්‍රයක් පරිහරණය කිරීම සුදුසු නැහැ. ඒක අකපයි. වෙනියටත් හොඳ නැහැ. ඒක නිසා භික්ෂුන් වහන්සේලා පාත්‍රයක් පරිහරණය කරනකොට ඒ කැපසරු පරිද්දෙන් සකස් කරගන්නට ඕන. ඊළඟට පින්වතුනි, තමන්ගේ පාත්‍රය පරිහරණය කරනකොට තමන්ට අකුසල් වැඩෙනවා නම්, තණ්හා දිට්ඨිමාන වැඩෙනවා නම් ඒක අසප්පායයි. එහෙනම් ඒ තණ්හා දිට්ඨිමාන නොවැඩෙන හැටියට, අකුසල් නූපදෙන හැටියට තමයි ඒ පාත්‍රය පරිහරණය කරන්නට ඕන. ඉතින් ඒ පාත්‍ර පරිහරණය කිරීමේ තියෙන ක්‍රමයක් අර වයෝ වෘද්ධ අය සැහැල්ලු පාත්‍රයක් තමන්ට දරා ගන්න පුළුවන් පාත්‍රයක් පරිහරණය කරන පුරුදු වෙන්න. ඉතින් නැවතත් මේ තමන් පිණ්ඩපාතේ වඩිනවා නම් ඒ පිණ්ඩපාතේ වඩිනකොට ඒ ගෙන්ගෙඩ පිණ්ඩපාතේ වඩමින් ඒ තමන් සප්පාය විදිහට ඒ පිණ්ඩපාත දාණය කැපසරු පරිද්දෙන් පිළිගනිමින් තමයි පිණ්ඩපාත යන්න මේ පාත්‍රය පරිහරණය කරන්න ඕනේ. ඊළඟට පින්වතුනි, මේ පාත්‍රයක් අතර ගන්නකොට, පාත්‍රයේ සෝදනකොට, පාත්‍රයට දාන බෙදා ගන්නකොට, ඒ වගේ දාන වළඳනකොට, පාත්‍රය අල්ල ගන්නකොට, පාත්‍රයේ නැවත පාත්‍රය තැම්පත් කරනකොට මේ හැම අවස්ථාවකදීම කර්මස්ථාන ශීර්ෂයෙන්ම කළ යුතුයි. අන ගෝචර සම්පජඤ්ඤය. ඒ කියන්නේ තමන් පිරිහෙන්නේ නැතිව ඒ කර්මස්ථාන ශීර්ෂයෙන් සිහිනුවණින්ම පාත්‍රය පරිහරණය කළ යුතුයි. දැන් අසාමාන්‍ය උපසම්පදා භික්ෂූන්ට පාත්‍රයේ සෝදලා අවම වශයෙන් සුළු වේලාවක් මද අවරස්නේ වේලලා ගන්නට ඕන. ඒක තමයි විනයේ කැප. සමහරක් වෙලාවට අපි අධික වේලාවක් ඒක රත් කරනකොට ඒ භික්ෂූන්ට ආපත්‍යක් වෙනවා. පාත්‍රයේ සෝදලා පිහදාලා තිබුණ නැත්නම් ඒ තාපත්‍යක් වෙනවා. ඒ පාත්‍රයේ ඉඳුල් ගතිය තියෙනවා නම් ඒ තාපත්‍යක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ අපට අකුසල් නූපදෙන හැටියට, කර්මස්ථාන වැඩෙන හැටියට පාත්‍රය පරිහරණය කිරීම තමයි ගෝචර සම්පජඤ්ඤය. එනන අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ විශේෂයෙන්ම පාත්‍ර පරිහරණය කිරීමේදී සත්වේ පුද්ගලික ආත්මයක් නැහැ. ඒ පාත්‍රය පරිහරණය කරන්නේ සේනාසන භාණ්ඩයක් හැටියට. ඒ වගේම අපට අත්‍යවශ්‍ය දෙයක් හැටියට. එහෙමනම් මේ පාත්‍ර පරිහරණය කිරීමේ අත පය සොලවලා එයා පාත්‍ර ගැනීමේ සෑම කාර්යයකදීම අර චිත්ත කිරිය වායෝ ධාතු වෙන කාර්යය ඒ තුලින්
නාම රූපයන් හට ගැනීම ස්කන්ධයන් හට ගැනීම ඒ වගේම මේ සියල්ලක්ම ඇති වෙ නැති වෙන ස්වභාවය යුක්ත අනිත්‍ය භාවය දුක්ඛ ලක්ෂණේ අනාත්ම ලක්ෂණ ප්‍රකට වීමක් කියමින් අසම්මෝහ සම්පජඤ්ඤ වැඩෙන හැටියට ඒ පාත්‍රා පරිහරණය කිරීමත් මුලින් ප්‍රකාශ කර චීවර පරිහරණය කිරීමත් අපි සිදු කරනවා නම් තමයි ඒ භික්ෂුන් වහන්සේලාට භාවනා කර්මස්ථානයක් වන්නේ. එහෙමනම් මේ ගිහි පින්වතුන්ද තමන් පරිභෝග කරන මේ නානා ප්‍රකාර වස්ත්‍ර තියෙනවා. ඒ වගේම පරිභෝගන භාජන තියෙනවා. මේ හැම දෙයක්ම තමන් සිහිනුවණින් පරිහරණය කරනවා නම් ඒ වගේම තමන්ගේ හිතේ කෙලෙස් නූපදින හැටියට ඒ වගේ ඉපදී තියෙන කෙලෙස් ප්‍රහාණය වෙන හැටියට නූපන්නා කුසල් උපදින හැටියට ඒ වගේම ගැඹුරු විදර්ශනා ඥාන උපදින හැටියට සත්පුද්ගල සංඥාවෙන් තොර වෙලා බැහැර වෙලා ඒ දේවල් පරිහරණය කරන්න පුළුවන් නම් අන්න ඒ එදිනෙදා ඒ මොහොතට මොහොතටත් අපට මේ සම්පජඤ්ඤ භාවනා වැඩෙනවා ඒ තුලින් විදර්ශනා ඥාන අවදි වෙනවා අපට මතු දවසකදී නිවන් දකින්නට උපකාරයක් වෙනවා ඊළඟ මාතෘකාව තමයි පැහැදිලි කර දෙන්නේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති මෙතන කරුණු හතරක් කියනවා දැන් අසිතේ පීතේ කායිතේ සායිතේ කියනකොට විශේෂයෙන් පැහැදිලි කර අසිතේ කියලා කියන්නේ පින්ඩපාත භෝජන ගැනීම පීතේ කියලා කියන්නේ කැඳ වතුර ආදී බීම කායිතේ කියලා කියන්නේ පිට්ටු කැවුම් ආදී පළතුරු දේවල් කෑම සායිතේ කියලා කියන්නේ මීපැණි සීනි වගේ දේවල් රස විඳීම අන්න සම්පජානකාරී හෝති සිහි නුවණින් යුක්තව අපි සිදු කළ යුතුයි දැන් එහෙමනම් මෙතනදී කියන්නේත් අපට අනිවාර්යෙන්ම මේ අපි පරිභෝග කරන ආහාර පාන කජ්ජ බොජ්ජ ලෙය්‍ය පෙය්‍ය කෑයුතු බුදිය යුතු ඒ වගේම අනුභව කළ යුතු මේ ආහාර වර්ග කියන්නේ එහෙමනම් මෙතනදී අපි සාත්තක සම්පජඤ්ඤය වැඩෙන හැටියට මේ ආහාර පරිභෝග කරනවා නම් ප්‍රතිවේක්ෂානුවණින් පරිභෝග කරන්න නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහින් සූපරතියා බ්‍රහ්මචර්යා නුග්ගහාය ආදි වශයෙන් දේශනාවෙ තිබෙනවා මම මේ ආහාර ගන්නෙ සෙල්ලම් පිණිස නෙමෙයි ඒ වගේ විනෝදයේ පිණිස නෙමෙයි අඩුතැන් පිරවීම පිණිස නෙමෙයි ඒ වගේම කුසගින්න නිවා ගැනීම පිණිස පරණ වේදනා නැති කර ගැනීම පිණිස අලුත් වේදනා නූපදවා ගැනීම පිණිස ශාසන බ්‍රහ්මචර්ය උපකාර පිණිස එහෙමනම් බලන්න තමන් ඒ ආහාරයේ පරිභෝග කිරීම තමන්ට සාත්තක සම්පජාණය වැඩි උපකාරයක් වෙනවා දැන් මෙන්න මෙතනදී පිංගතුනි යථා ලාභ සන්තෝෂය එන යථා බල සන්තෝෂ වැනි ඒ දේවල් වැඩෙන ආකාරයට අපි මේව පරිභෝග කර යුතුයි ඒ කියන්නේ රූක්ෂ ඌද ප්‍රනීත ඌද තිත්ත ඌද මිහිරි ඌද යම් භෝජනයක් ලැබෙනවා නම් අපි ලද භෝජනයෙන් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන ඒ වගේම තම තමන්ට භෝජන ලැබෙනවා නම් අනිත්ට ලැබෙන්නේ නැත්නම් ඉන්න අය සමග බෙදා හදාගෙන වළඳන පුරුදු වෙන්න ඕන ඒ වගේම තමන්ට ප්‍රනීත භෝජන ලැබෙනවා තමන්ගේ වැඩිහිටියන්ට ගුරුවරුන්ට ලැබෙන්නේ නැහැ එහෙනම් ප්‍රනීත දේ වැඩිහිටියන්ට දීලා පූජා කරලා ඒ සතුටෙන් තමන් ළඟ තියෙන දේ පරිභෝග කරන්න ඕන ඔය විදිහට තමන් ඒ සාර්ථකත්වය වටහා ගනිමින් ඒ පරිභෝග කරන භෝජනය තමන්ගේ හිතේ කුසල් වැඩෙන ආකාරයට කුසල නිමිත්තක් ප්‍රගුණ වෙන ආකාරයට ඒ භෝජනාදී පරිභෝග කරනවා නම් ඒක සත්පායයි අන්න පුදුමාකාර සතුටකින් අන්න සත්පාය සම්පජාණි වැඩෙනවා එහෙමනම් බලන්න සමහරක් වෙලාවට භෝජනයක් වළඳනකොට අකුසල ධර්ම වැඩෙනවා නම් කුසල ධර්මයන් අපි පිරිහෙනවා නම් එහෙනම් ඒ භෝජනේ අසත්පායයි ඒ පරිභෝග කරනදී අසත්පායයි මොකද ඒ රස තෘෂ්ණාවෙන් අධික ලෙස පිළිපිලි තණ්හා දිට්ඨි මානයන්ගෙන් පිළිපිලි අපි මේවා පරිභෝග කරනවා නම්
එතනදී වැඩෙන්නේ අකුසල්. ඒතකොට ඒ වගේ භෝජන ඒකාන්තයෙන් අසත්පායයි. ඒ වගේම හිත වික්ෂිප්ත වෙනවා නම් විපරීත වෙනවා නම් ඒ භෝජන අසත්පායයි. එහෙනම් සත්පාය වෙන්නේ කොහොමද? කර්මස්ථානෙන් පිරිහෙන්නේ නැතිව ඒ කර්මස්ථාන සේල්සෙන් ප්‍රතිවේක්ෂා නුවණින් තමන්ට කුසල ධර්මයන් වැඩෙන ආකාරයට ඒ දේවල් පරිහරණය කරන්න පුළුවන් නම් අන්න භාවනාව වැඩෙනවා. අන්න සත්පාය සම්පජඤ්ඤය වැඩෙනවා. ඊළඟට පින්වතුනි දැන් බලන්න මේ පරිභෝග කරන භෝජනේ ගෝචර සම්පජඤ්ඤය විශේෂයෙන්ම තමන් කෙලෙසුන්ට ගොදුරු වෙනවා නම් එතන තමන්ගේ පිරිහීමක් භාවනාවෙන් පිරිහීමක්. එහෙමනම් කර්මස්ථානෙන් පිරිහෙන්නේ නැතිව කර්මස්ථානයේ බලගැන්වෙන හැටියට ඒ ගෝචර සම්පජඤ්ඤය තුල පිහිටාගෙන ඒ භාවනා වඩනවා නම් නැත්නම් ඒ ආහාර පරිභෝග කරනවා නම් ඒ තුලින් භික්ෂුවට විශාල දියුණුවක්. ඊළඟට විශේෂයෙන්ම අසම්මෝහ සම්පජඤ්ඤය වැඩෙන්නේ කොහොමද? අර කලින් වගේම මේ ආහාර පාන පරිභෝග කරන සත්වයේ පුද්ගලයේ කාත්මයක් නැහැ. මේ වෙන්නේ අර චිත්ත කිරිය වායෝ ධාතු නිසා වායෝ ධාතු පැතිරී යෑමෙන් අතපය දිගහැරීමෙන් ඒ අතපය ආහාර පාත්‍ර යමින් ආහාර පොඩි කරමින් ඒවා මිශ්‍ර කරමින් මුඛයට ගනිමින් මුඛයේද විකමින් කෙල සමග මිශ්‍ර වෙමින් ගලනාලෙන් ආමාශයට යමින් ආමාශයේදී පාචක තේජෝවෙන් ඒ ජඨරාග්නිය වෙලත ආහාර පිච්චිලා ඕජා උරා ගනිමින් ඒ ඕජා ශක්ති ශරීර පුරා පැතිරී යමින් ඊළඟට පින්වතුනි ඒ ඉතිරි වෙන ඕජාවෙන් බැහැරෙන රුධිර ටික මල මල වශයෙන් ඒ වගේම බැහැරෙන වතුර මූත්‍රා වශයෙන් දාඩිය වශයෙන් නව දොරටුවකින් අසුචි වැගිරෙන ආකාරය කෙනෙකුට මෙනෙහි කරන්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් අන්න තමන් තුළ අසම්මෝහ සම්පජඤ්ඤය ඉතාමත්ම හොඳින් වැඩෙනවා. එහෙමනම් අපට මේ අසිතේ පීතේ කායිතේ සායිතේ කියන මේ ආහාර පාන පෙන්වා දෙන සම්පජඤ්ඤ භාවනාවෙන් නෙමෙයිද ආහාර පටික්කුල මානසිකාරය වතු කරන්නේ? දැන් මොකද සමහරක් අය මේ ත්‍රිපිටක ධර්මයේ පුරා විසිරී තියෙන සමසතරිස් කර්මස්ථාන හොයනවනේ. ඒ කර්මස්ථාන හොයාගෙන හොයාගෙන යනකොට සමහරක් අය කියන ආහාර පටික්කුල සංඥාව හොයාගන්න බෑ තාම කියලා දේශනාව. තියෙනව නැතුව නෙමෙයි හොයාගන්න පුළුවන්. නමුත් අපිට මේ සම්පජඤ්ඤ භාවනාවේදී විශාල අර්ථයක් මෙතන පෙන්නනවා ආහාර පටික්කුල මානසිකාරය. දැන් අපි ආහාරයක් කොහොමද පිළිකුල වැඩෙන ආකාරයෙන් පරිහරණය කරන්නේ කියන එක අපි දන්නවනේ. ඒ ආහාර උයාගත් ආහාර පිගානට දාගෙන භාජනයට හෝ පාත්‍රයට දාලා ඒ අවශ්‍ය කරන ව්‍යංජන සමග මිශ්‍ර වීමෙන් පිළිකුල් වෙනවා. ඒ අතින් පොඩි කරන්න පිළිකුල් වෙනවා. පිළිකුල් වෙච්ච බත් පිඩ මොකේද දාගල කෙල සමග විකනකොට කෙල සමග මිශ්‍ර වෙනකොට තව තවත් පිළිකුල් වෙනවා. ඒ මොකේදී විකාගත්ත බත් පිඩ නැවත අතට ගන්න බෑ. බලු වමනයක් හා සමානයි. අප්‍රසන්නයි. පිළිකුලා දුගඳා. තමන් විකන බත් පිඩ තමන්ගේ අතට ගන්න බෑ. අප්‍රසන්නයි. හැබැයි ඒ විකන බත් පිඩ ගලනාලයේ දිගේ ආමාශයට ගිහිල්ලා දිරවනවා. ඒ අපි බොහොම විනෝද වෙමින් සතුටෙන් කතාබස් කරමින් හිනහා වෙමින් අපි මේ පරිභෝග කරන ආහාර ආහාර ගන්නවා පිරිසක එකතු වෙලා. මේ ආහාර දිරවනකොට මොකද වෙන්නේ? විශේෂයෙන් අසූචි මල මූත්‍රා බවට පත් වෙනකොට තමන්ටවත් බෑ දුගඳ දරා ගන්න. තමන්ටවත් බෑ දුගඳ දිහා බලාගෙන ඉන්න. එතකොට එහෙමනම් මොකද වෙන්නේ? අක්කිම්මා අක්කි ගූතකෝ කන්හම්මා කන්න ගූතකෝ ඇස් වලින් කබ කඳුළු විදිහට අසූචි වැගිරෙනවා. කන් වලින් කලාඳුළු විදිහට වැගිරෙනවා. සොටු සෙම කෙල විදිහට වැගිරෙනවා. දාඩිය වශයෙන් වැගිරෙනවා. මල මූත්‍රා වශයෙන් වැගිරෙනවා. සරව වශයෙන් වැගිරෙනවා. කුණු ලේ වශයෙන් වැගිරෙනවා. එතකොට බලන්න මේ ශරීරයෙන් නව දොරටුව ප්‍රධාන කොටගත් මුළු ශරීරයෙන්ම මේ අපවිත්‍ර සියල්ලක් එළියට බහින්නේ අපි ගන්නා වූ ආහාරයන්ගෙන් ඒ ඉපදුණු ඕජා ශක්තියට ආහාර ශක්තියෙන්ම හදන දේ. එතකොට දැන් බලන්න මෙතරම් පිළිකුලක් වෙනවනම් මෙතරම් අපවිත්‍ර දෙයක් වෙනවනම් මෙතරම් දුගඳ වහනේ වෙනවනම් අපට පුළුවන් ඒ බත් ආහාර මේ පිකානට ගත්ත මොහොතේ ඉඳලා ඒ ආහාර දිරවීමේ කෘත්‍ය දක්වවන ක්‍රියාදාමය ආහාර දාමය අපට පියවරෙන් පියවරට මෙනෙහි කරන්න. ඒ පියවරෙන් පියවරට මෙනෙහි කරනකොට අන්න අසම්මෝහ සම්පජඤ්ඤය වැඩෙනවා ගැඹුරේ. කොහොමද වැඩෙන්නේ?
ඒ උයාගෙන ආහාර එකතු කරගත්ත පිගානට ඒ වෙලාවේදී ඒ ආහාර අනාගන්න පහළ වෙච්ච හිත වෙනයි. ඒ සිතෙන් උපදව චිත්තකිරිය වායෝ ධාතු පැතිරියාමින් තමයි ආහාර අනාගත්තේ. අනාගත ආහාර ටික මුඛයට කිට්ටු වෙන වෙන හිතකින් වෙන චිත්තකිරිය වායෝ ධාතුවකින්. ඒ මුඛයට ගත් ආහාරේ විකන්නේ තවත් වෙනත් චිත්තකිරිය වායෝ ධාතුවකින්. එතකොට මේ විකාගත්ත දේවල් ගිලින්නේ වෙනත් චිත්තකිරිය වායෝ ධාතු ශක්තිය. ඊළඟට ඒවා ආමාශයේදී ඒවා දිරාපත් වෙනකොට ශරීරය පුරා පැතිරී තිබෙනවා පින්වතුනි පාචක තේජෝ ජීවිත නවක කලාප. මේ ජීවිත නවක කලාපයන් කියලා කියන්නේ පටවියාපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දී කියන රූප නවක කලාප. මේ නවක කලාප ශරීරයේ ලේ ධාතුවත් එක්ක බැඳෙන ශරීරය පුරා පවතිනවා. අර ආමාශර ආහාර ආවට පස්සේ ඒ ආහාර දිරවන්ට ඒ ආහාර තුන මේ කබලින්කාර ආහාර උතුජ රූපෙන් ඒ උතුජ රූපයන්ගේ ඕජා ශක්තිය ඇදලා ගත්තාම තමයි ආහාරජ රූප බවට පත් වෙන්නේ. ඒවා දිරවීම මොකද කරන්නේ? අර ශරීරේ පුරාම තියෙන ලේ ධාතුවේ ශක්තිය ආමාශර එනවා. ආමාශර එනකොට මීට කලින් ඉපදිලා තියෙන ආහාරජ රූප තියෙන. ඒ ආහාරජ රූපයන්ගේ ඕජා ශක්තියත් එක්ක මේ පාචක තේජෝ ශක්තිය ඒ කුඩා කුඩා කබලින්කාර ආහාරයන්ගේ උතුජ රූප පරම්පරාවන්ගේ ඕජාවට සම්බන්ධ වෙලා එහි තිබෙන ශක්තිය සියල්ල එළියට ඇදලා ගන්න ආහාරජ රූප හැටියට. ආහාරජ ඕජා හැටියට. එහෙමනම් බලන්න අපි මේ කබලින්කාර ආහාර විදියට ආමාශගත කරන්නේ ශරීරගත කරන්නේ උතුජ රූපයි. ඒ දිවේ ඉඳලා නැත්නම් ඒ සම්පූර්ණයෙන්ම ඒ ඕජා ශක්ති උරා ගැනීමක් සිද්ධ වෙනවා. ඒක බහුල වශයෙන් සිද්ධ වෙන්නේ ආමාශයේදී. එතකොට පාචක තේජෝ ශක්තියෙන් ආහාර කෘත්‍ය සිද්ධ වෙන හැටි ඕජා පරම්පරාවන් දිවි වෙන හැටි ඒ පරම්පරාවන් කැඩි කැඩි බිඳි 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 ශරීරේ පුරාම පැතිරී යන හැටි විහිදී යන හැටි මේ යෝගියාට දකින්න පුළුවන්. එසේ දකිමින් ඒ සියලුම ආහාරයන්ගේ පරමාර්ථ වශයෙන් සත්‍ය පුද්ගලයේ කාත්මයක් නැති බව ඒ පරිභෝකර පුද්ගලයාට සත්‍ය පුද්ගලයේ කාත්මයක් නොවන බව පටවියාපෝ තේජෝ වායෝ කියන භෞත රූපයන්ගෙන් උපාදා රූපයන් හටගත් රූප කලාප සමුදායක් බව නාම කලාප සමුදායක් බව නාම රූප සමුදායක් බව ස්කන්ධ ආයතන සමුදායක් බව මේ සියල්ල වැටහෙන්න අර ආහාර පටික්කුල සංඥාවෙන් ගැඹුරට යමින් අන විදර්ශනා ඥාන අවදි වෙමින් පහළ වෙමින් ඒ යෝගාවචරයාට අසම්මෝහ සම්පජාන්‍ය බලවත් වෙමින් ඒ මාර්ගඵල නිවන් අවබෝධයේ දක්වා හිත වැඩෙනවා හිත දියුණු වෙනවා. ඉතින් තවදුරටත් මේක පටික්කුල බණසිකාරයේ විස්තර කර දෙන නිසාම ඒ පැහැදිලි කර දෙනවා ආකාර 10කට මේ ආහාර පටික්කුල මනසිකාරයේ දියුණු කරගන්න කියලා. මේ කට්ට කතාවේ මාතෘකා වශයෙන් විතරයි පෙන්වලා තිබෙන්නේ ගමනතෝ පරියේෂණතෝ පරිභෝගතෝ ආසේතෝ නිධානතෝ අපරිපක්කතෝ පරිපක්කතෝ ඵලතෝ නිස්සන්දනතෝ සම්මක්කනතෝ කියලා තමයි මේ පටික්කුල මනසිකාරය පෙන්වන්නේ. දැන් ඊතල මේකේ වැඩි විස්තර අපර බලන්න කියනවා විසුද්ධි මාර්ගයේදී. එහෙනම් විසුද්ධි මාර්ගයේ පෙන්නන කරුණු 10 මම කෙටියෙන් මතක් කර දෙනවා නම් ආහාර සොයන්ට අපි ගමනක් යනවනේ පියවර තබන පින්ඩපාත චර්යාව යෙදෙනවා. එහෙමනම් ගමන් වශයෙන් මේක හිතලා පිළිකුල් වශයෙන් හිතන්න. ඒ වගේම ආහාර සොයා ගැනීම වශයෙන් පිළිකුල් මෙනෙහි කරන්න. ඒ වගේම ආහාර පරිභෝග කිරීම වශයෙන් පිළිකුල් මෙනෙහි කරන්න. ඒ ආහාරයට කෙල පිත ආදී මිශ්‍ර වීම වශයෙන් ආසේ වශයෙන් පිළිකුල් මෙනෙහි කරන්න. ඒ වගේම ආහාරයේ ආමාශගත වුණාම ඒ පිහිටි තැන් වශයෙන් නිධාන වශයෙන් පිළිකුල් මෙනෙහි කරන්න. ඒ වගේම ආමාශයේදී ආහාර නොපිසුණු ආහාරය තියෙන ආකාරය මෙනෙහි කරමින් පිළිකුල් මෙනෙහි කරන්න. ඒ වගේම පරිපක්කතෝ පිළිකුල් වශයෙන් ආහාර මෙනෙහි කරන්න. ඊළඟට පින්වතුනි ඵලතෝ කියලා කියන්නේ ඵල වශයෙන් ඕජාව ශරීරය උරා ගන්න ආකාරය ගැන හිතමින් මෙනෙහි කරන්න. ඒ වගේම නිස්සන්දනතෝ කියලා කියන්නේ ඕජාව ශරීර පුරාම පැතිරි යන ආකාරය සහ ඒ අපවිත්‍ර කොටස් ශරීරයෙන් ඉවත් වෙන හැටි මෙනෙහි කරන්න. ඊළඟට සම්මක්කනතෝ කියන්නේ හොඳට මේ ආහාර දිරවල අවසානයේදී අසූචි මල මූත්‍රා වශයෙන් නවදොරටුවකින් ඒවා විසිරී යන ආකාරය හොඳට මෙනෙහි කරන්න. එතකොට දැන් බලන්න ආකාර 10කට ආහාර පටික්කුල සංඥාව වැරෙන ආකාරයටයි
මේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති කියන මේ සම්පජඤ්ඤ භාවනා පියවර අපට අනුගමනය කරන්න කියලා තථාගත බුදුරජාණන් වහන්සේ වදාරන් බලන්න මොනතරම් ගැඹුරු ධර්මයක්ද මොනතරම් විශ්ලේෂණය කළ යුතු ධමයක්ද කියන එක අපට තේරෙනවා නේද ඊළඟට පින්වතුනි ඊළඟ පියවර තමයි උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ඒක මල පහ කිරීමෙහි නැත්නම් මල මෝත්‍රා පහ කිරීමෙහි සිහිනුවණින් යුක්තව තමන් හිත පවත්වා ගැනීම. ඉතින් මේකත් එක්තරා ශරීර කෘත්‍යයක්. දැන් එහෙමනම් ඒ ගැන මම අමුතුවෙන් වැඩි විස්තර කියන්නේ නැහැ. ඒ ශරීර කෘත්‍ය සිදු කරන අවස්ථාවේදී ඒ සාර්ථක භාවය, සප්පාය භාවය, ගෝචර අසම්මෝහ කියන ඒ සම්පජඤ්ඤ වැඩෙන හැටියට භාවනා කර්මස්ථාන සීර්සෙන් ඒ කාර්ය නියලීම තමයි අපට කියන්නේ ඒ වැසිකිලි කැසිකිලි කිරීමේදී පවා සිහිනුවණින් මෙනෙහි කරන්න කියලා. ඉතින් සමහරක් අය කියනවා ඉතින් වැසිකිලි කැසිකරන කරනකොටත් නාම රූප පේනවා කියලා. ඉතින් ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. විහිදුවට කියනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අපිට ඒ චිත්ත කිරිය වායෝ ධාතු පැතිරියාමෙන් තමයි මේ ශාරීරික ඉහළ තිබෙන වාතය තුළින් තෙරපිලා තෙරපිලා මේ ආමාශගත සහ තිබුණ අපවිත්‍ර දේවල් ඒ කුඩා බඩව බඩවැල් ඔස්සේ ඒ ශරීරයෙන් ඉවත් කරන්න. එතකොට එහෙමනම් අපට ඒ වායෝ ධාතුවේ එක්තරා අවස්ථාවක්. අපි දන්න උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චිසය, කොට්ටාසය, අංගමංගානුසාරි, අස්සාස පස්සාස කියලා වාතය අවස්ථා හයකට තියෙන බෙදලා. එතන මෙතනදී කුච්චිසය සහ කොට්ටාසය. කුච්චිසය කියන්නේ ආමාශගත වාතය. කොට්ටාසය කියන්නේ බඩවැල් අතර තියෙන වාතය. එතකොට මේ ඒ උඩින් තෙරපඬ තෙරපෙන්ද තෙරපෙන්ද තමයි ඒ වායෝ ධාතුවෙන් තෙරපීමේ ශක්තියත් එක්ක තමයි මේ මල මූත්‍රා පහවන්නේ. તો මේක සිදු කරන සත්වේ පුද්ගලික ආත්මයක් නෙමේ ආධ්‍යාත්මික වශයෙන් මෙතන මේ චිත්ත කිරියේ වායෝ ධාතුවෙන් සිදුවන දෙයක් කියන එක හොඳට තේරුම් අරගෙන ඒක අපි විදර්ශනා නුවණින් දියුණු කරන්නට උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟ මාත්‍රිකාව පැහැදිලි කර දෙනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. මේකත් පුදුම කමටහනක්. ගතේ කියලා කියන්නේ යෑමෙහි. තිතේ කියන්නේ සිටීමෙහි. නිසින්නේ කියන්නේ හිඳීමෙහි. සුත්තේ කියලා කියන්නේ නිදා ගැනීමෙහි. ජාගරිතේ කියන්නේ නිදි වැරීමෙහි. ඒ වගේම භාසිතේ කියලා කියන්නේ කතා කිරීමෙහි. තුන්හි භාවේ නිහඬව සිටීමෙහි. මේ හැම අවස්ථාවකදීම සිහිනුවණින් ඒ කාර්යෙහි යෙද්‍ය යුතුය කියන එක තමයි මාතෘකාව. දැන් ඊට පස්සේ අපට අට කතාවෙදි පෙන්වනවා අපි ඉගෙන ගන්නනේ මේිට පෙර ඉරියාපත භාවනාව. ওই ඉරියාපත භාවනාවට කොටස් තුනකට බෙදන්න පුළුවන්. විශේෂයෙන්ම ඉරියාපත භාවනාවකට බෙදා ගන්න පුළුවන් පින්වතුනේ දැන් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති ආදි වශයෙන් ඒ ප්‍රධාන වශයෙන් සතර ඉරියව පෙන්වවානේ. ඒ සතර ඉරියාපතය පෙන්වීම දීර්ඝ ඉරියාපත භාවනාවක් වශයෙන් තමයි පෙන්වලා තිබෙන්නේ. ඉරියාපත භාවනා කොටස් තුනක් තියෙනවා. දීර්ඝ අද්ධාන ඉරියාපත. ඒ කියන්නේ දීර්ඝ ඉරියාපත භාවනාව කියලා. ඊළඟට මධ්‍යම ඉරියාපත භාවනාව කියලා. ඊළඟට කුද්දක ඉරියාපත භාවනාව කියලා. එතකොට දීර්ඝ ඉරියාපත භාවනාව තමයි මේ සතර ඉරියව්ව වෙන් කරලා අර මුලින් ඉරියාපත භාවනාවේ ඉගෙන ගත්තේ. ඊළඟට පින්වතුනි අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මින්දිතේ පසාරිතේ කියන මේ ක්‍රම වලින් පෙන්වුවේ මධ්‍යම ඉරියාපත භාවනාවයි. අපි ඉගෙන ගත්තා. දැන් එහෙමනම් මේ දැම් මාතෘකා කරගත්ත ගතේ තිතේ නිසින්නේ සුත්තේ කියන මේ පද වලින් පැහැදිලි කර දෙන්නේ ඉතාමත් කුඩාවට වගේ කුඩා වශයෙන් සුණු වශයෙන් කුඩු වශයෙන් වෙන් කර කර දකින්න පුළුවන් ඉරියාපත භාවනාව. එතකොට එහෙමනම් බලන්න ඉරියාපත භාවනා ක්‍රම තුනක් අපට මේ දේශනාව තුළින් දකින්න පුළුවන්. ඉරියාපත පබ්බේ තුළින් දීර්ඝ ඉරියාපත භාවනාව, ඒ වගේම සම්පජඤ්ඤ පබ්බේ තුලදී විශේෂයෙන් පැහැදිලි කර අභික්ඛන්ත පටික්ඛන්ත ආලෝකිත විලෝකිත
සම්මිංජිත පසාරිත කියන මේ ක්‍රියාවන්ගෙන් මධ්‍යම ඉරියාපත භාවනාව ඊළඟට පින්වතුනි සංඝාටිපත්ත චීවර ධාරණේ කියන එකමුත් අපට යම්කිසි ඉරියාපත භාවනාව ප්‍රකටන සියුම්මසෙන් අසිතේ පීතේ කායිතේ සායිතේ කියන මාතෘකාවෙන් ආහාර පටික්කුල මනසිකාරය උච්චාර පස්සාව කියන එකත් ආහාර පටික්කුල මනසිකාරයම තවත් කොටසක් හැටියට ඊළඟට අවසානයේදී ගතේටිතේ නිසින්නේ සුත්තේ කියන මේ ණය ක්‍රමෙන් කුඩා ඉරියාපත භාවනාව තමයි අපට වෙන් කරලා තිබෙන්නේ. එහෙමනම් මේ කියන ඉරියාපත භාවනාව මොනතරම් ගැඹුරට වැඩෙනවද මොනතරම් ගැඹුරෙන් ප්‍රකට වෙනවාද කියන එක ත්‍රිපිටක දහාදී මහා සීව තෙරුන් වහන්සේ එක්තරා දවසකදී මේ කියන භාවනාව මෙන්න මේ විදිහට විනිශ්චය කළ දෙන අට කතාව. ඒකත් අපිට වැදගත් වෙනවා. අපි බලමු ඒ ගැනත් කරුණු කාරණාවන් සොයාගත්තු. මේ මහා සීව තෙරුන් වහන්සේ බොහෝ වෙලාවක් ගමන් කොට හෝ සක්මන් කරනවා. ඉතින් සක්මන් කරලා කරලා පසු කාලෙකදී ඒ එසේ සක්මන් කරගත්ත භාවනාව සිටගෙන හොඳට මෙනෙහි කරනවා. සක්මන මෙනෙහි කරනවා. සක්මන් කරන කාර්යයේ පැවතුනා වූ රූපාරූප ධර්මයෝ ඒ මොහොතෙම ඇතිව නැතිව ගියා, නිරුද්ධ වුණා, අනිත්‍යයි. ඒ ඇතිවීම නැතිවීම දෙකේ නිරුද්ධුම් පෙළුණා දුකයි. මට කැමැති කැමැතිදී පවත්වා ගන්න බැරි වුණා අනාත්මයි කියමින් ඔන්න මෙනෙහි කරනවා. ඊළඟට මොකද කරන්නේ? උන්වහන්සේ ගමනෙහි නුවණින් දැන ඉරියව් පවත්වන ආකාරය මෙනෙහි කරනවා. ඒ විතරක් නෙමෙයි, යම් වෙලාවකදී වාඩි වෙලා යම් හැදෑරීමක් කරනවා, ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීමක් කරනවා, කර්මස්ථානයක් මෙනෙහි කරනවා, බොහෝ වෙලාවක් පසුව හිඳගෙන ඉන්නවා. එතකොට මොකද කරන්නේ? ඒ හිඳගෙන ඉන්න අවස්ථාවේදී අර සිටගෙන ඉන්න වෙලාවේ කරපු දේවල් මෙනෙහි කරනවා. එහෙනම් නැවත වැතිරෙන වෙලාවේදී ඉඳගෙන ඉන්න වෙලාවේ කරපු දේවල් මෙනෙහි කරනවා. වැතිරීනකොට කරපු දේවල් නැවත අවදි වෙලා මෙනෙහි කරන. ඒ විදිහට උන්වහන්සේ හැම වෙලාවකදීම සතර ඉරියව්ව පුරුදු කරේ පුදුමාකාර සම්පජානකාරීව කියන එක පැහැදිලි කර දෙනවා. එතකොට දැන් බලන්න, පමටහන් මෙනෙහි කරමින් නින්දට බැස ගන්නව නේද? ප්‍රතිවේක්ෂා කරමින් නින්දට බැසගත්තා. නින්දෙන් අවදි වෙන්නේ ප්‍රතිවේක්ෂාවෙන්මයි. එහෙමනම් බලන්න, සතර ඉරියව්වේම මේ නාම රූප ධර්මය රූපාරූප ධර්මයන් වැඩෙන හැටියට, ඒවා නිරුද්ධ වෙන හැටි, ඒවා දකිමින් දකිමින් මෙනෙහි කරනවා. අවසානයේදී මේ ක්‍රියාව චිත්තයන්ගේ නොපවැත්ම, නැත්නම් නින්ද කියන එකක්, ඒ වගේම කිසිම දෙයක් කාර්යයක් නැහැ. මේ සිතින් යදාගෙන චිත්තකිරිය වායෝ ධාතුවෙන් මේ හැම දෙයක්ම වෙන්නේ කියලා හොඳට උන්වහන්සේ මෙනෙහි කරන. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ මේ සතර ඉරියව්ව බලන්න. එතන උන්වහන්සේ ගමනක් ගිය වෙලා හොඳට සක්මන් කරලා ඉවර වෙලා සක්මන් කළවර හිටගෙන සක්මනේදී සිදුවෙච්ච නාම රූපයන් මෙනෙහි කරනවා. ඒ වගේම සිටගෙන ඉවර වෙලා නැවත වාඩුණාට පස්සේ සිටගෙන සිටු ඉරියව්වේදී සිදුවෙච්ච කාර්ය නාම රූපසේ මෙනෙහි කරනවා. ඒ වගේම වාඩි වෙලා ඉන්න වෙලාවේ කරපු වෙච්ච සියලුම දේවල් වැතිරීගෙන මෙනෙහි කරනවා. වැතිරීගෙන සිදුවෙන දේවල් නැවත උන්වහන්සේ වෙනත් ඉරියව්වකදී මෙනෙහි කරනවා. ඔය විදිහට නැවත නැවත මෙනෙහි කරමින් කල් ගෙවනවා. ඉතින් එතකොට අපට පැහැදිලි වෙනවා පැරණ උතුමන් වහන්සේලා මොන විදිහට මේ සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජඤ්ඤ නැත වැඩෙන ආකාරයට මේ භාවනා කර්මස්ථාන දියුණු කරලා තියෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි, අපි තවදුරටත් බලමු මෙතනදී භාසිතේ තුන්හි භාවේ කියන වචනේ. විශේෂයෙන් භාසිතේ කතා කිරීමේ වචී විඤ්ඤාත්තිය. දැන් මේ වචී විඤ්ඤාත්තිය ගත්තාම චිත්තකිරිය පටවි ධාතුව. ඒ කියන්නේ Tamanට වචන කතා කරන්න ඕනේ කියලා හිතක් පහළ වෙනකොට අන්න ඒ කියන ජවන් ශක්තියින්ගෙන් චිත්තකිරිය පටවි ධාතු අධිකව චිත්තජ රූප පහළ වෙලා ඒවා උගුරේදී කර්මජ පටවිය සමග හැප්පෙනවා. කර්මජ පටවිය සමග හැප්පීමෙන් තමයි ඒ කරණ ස්ථානයන්හි හැපිලා වචන පිටවෙන්නේ. එතකොට අපි දන්නවර දන්තජ තාලුජ මුරුතජ කියලා අකුරු තියෙනවනේ. තල්ලේ වැදිලා, ඒ වගේම දත්වල වැදිලා, තොලේ වැදිලා, එනා දිව ඇකිලිලා එක එක විදිහට මේ අකුරු සකස් වෙලා තමයි එළියට එන්නේ. එතකොට මේ එළියට එන වචනයක් විදිහට ඒ දිවෙන් තමයි, දිව වැදිලා තමයි අකුරු ඔක්කොම එකට එකතු වෙන්නේ.
ඒ අකුරු වල කර්ණස්ථානෙන් එකතු වෙලා තමයි වචන විදියට එළියට පනින්නේ. ඒතර මේ වචනේ කියන එක යම්කිසි භාෂාවක් නේ, භාෂිතයක්. එතකොට තම තමන්ගේ හිතේ ඇති වෙන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් එක එක මාධ්‍ය තියෙනවා. දැන් අපිට සිංහල භාෂාව, පාලි භාෂාව, ඉංග්‍රීසි භාෂාව භාෂාව තියෙනවා. එතකොට හිතේ ඇති වෙච්ච අදහස චිත්ත කිරිය පටවි ධාතුව උගුරේදී කර්මජ පටවි සමග හැපීමෙන් තමයි වචන පිටවන්නේ. දැන් මම සමහරක් කෙනෙක් ඉන්නවා කතා කරන්න බෑනේ. අර ගොළු වෙලා ඉන්නවනේ. එතකොට උප්පත්තියම ගොළු වීම කියලා කියන්නේ එයාගේ උගුරේ තියෙන මේ කර්මජ පටවි දුර්වලයි. කර්මජ පටවිය දුර්වල නිසා තමයි වචන පිටවෙන්නේ නැත්තේ. හේතුව දැන් ඒ පුද්ගලයා කතා කරන්න බැරි කෙනාට සිතිවිලි පහළ වෙනවනේ. එවන් අදහස් පහළ වෙනවනේ. ඒතරේ අදහස් පහළ වෙනකොට චිත්තකිරි පටවි ධාතු හට ගන්න. හටගත්තට මේ උගුරේ කර්මජ පටවිය හැපුණාට කර්මජ පටවිය දුර්වල නිසා එළියට වචන එන්නේ නැහැ. එතනින් නතර වෙනවා. එතකොට සමහරක් වෙලාවට උප්පත්තියෙන් කතා කරන්න බැරි කෙනෙක් ඉන්න පසුකාලීනව යම් කිසි දෝෂයක් නිසා කතා කරන්න බැරුව ඉන්නව නම් සමහරක් වෙලාවට ඒ කර්මජ පටවි ශක්තිය නැවත ප්‍රතිසංස්කරණය කරගත්තොත් නැත්නම් නැවත සකස් වුණොත් එයාට වචන කතා කරන්න පුළුවන් වෙයි. කොහොම නමුත් මේ වචන පිට වෙනවා කියලා කියන්නේ චිත්ත කිරිය පටවි ධාතුවේ. එතකොට දැන් බලන්න අපි අර මුලින් මතක් කරා වගේ ඒ සාත්තක සම්පජඤ්ඤ සප්පාය ගෝචර අසම්මෝහ කියන සම්පජඤ්ඤයන් වැඩෙන හැටියට මේ කාර්ය අපි නියලෙනවා නම් අන්න එතන තමයි වැදගත්ම වන්නේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දුන්න ආකාරය. දැන් එතකොට බලමු අපි තථාගත ධර්මයේ තුලින් අපි මේ සම්පජඤ්ඤය වැඩෙන හැටිද අපි දැන් කතා කරනවානේ. එතකොට මේ සම්පජඤ්ඤයේ වැඩෙන හැටි කතා කරද්දී දැන් එතකොට මේ භාසිතේ කියනකොට තමන් කතාබස් කරමින් ඉන්න අවස්ථාව. ඊළඟට පැහැදිලි කර දෙනවා තුන්හි භාවේ. දැන් තුන්හි භාවේ කියලා කියන්නේ නිශ්ශබ්දව ඉන්න අවස්ථාවේදී. දැන් මේ නිශ්ශබ්දව ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? දැන් නිශ්ශබ්දව කියනකොට තමන් භාවනා කර්මස්ථානෙක ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමද වෙනත් අරමුණක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ භාවනා කර්මස්ථානේ ඉන්නකොට තමයි අසම්මෝහ සම්පජඤ්ඤේ මෙතනදී වැඩෙන්නේ. එතකොට එහෙනම් මහාසීව තෙරුන් වහන්සේ අපට පැහැදිලි කර දෙන තවදුරටත් අර වචන පිට වෙනකොට ඒ වගේම වචන පිට වෙනකොට කොහොමද වෙන්නේ සද්දයක් හටගන්න හිතක් පහළ වෙනවා. ඒ හිත නිසා ඇති වෙන චිත්තද කිරිය වායද උගුරේ හැපෙලා ඒ උගුරෙන් පස්සේ තමයි දත්වල දිවේ තල්ලේ හැදිලා තමයි මේ වචන පිට වෙන්නේ. එතකොට මේ හැම දෙයක්ම සිහිනුවණින් වෙනවනම් සිහිනුවණින් සිදු වෙනවනම් සිහිනුවණින් නිශ්ශබ්දව ඒ කටයුතු කරනවනම් මේ හැම අවස්ථාවකදීම ඒ සිදුවන කාර්යයන් නාම රූප වශයෙන් මෙනෙහි කරමින් කල් ගෙවනවනම් තමයි ඒ භවනා යෝගියාට මේ සම්පජඤ්ඤ භාවනාව ඉතාමත්ම හොඳින් වැඩෙන්නේ කියන එක පැහැදිලි කර තියෙනවා. දැන් එහෙමනම් තවදුරටත් අපි තේරුම් කරගන්නවනම් මේ ගෝචර සම්පජඤ්ඤය අපට පැහැදිලි කර දෙන අවස්ථාවක් තිබෙනවා. දැන් මේ ගෝචර සම්පජාඤ්ඤය පැහැදිලි කරනවා උපනිස්සය ගෝචර, ආරක්ක ගෝචර, උපනිබන්ධන ගෝචර කියලා අවස්ථා තුනක් මේ දේශනාවල දකින්න ලැබෙනවා. දැන් උපනිස්සය ගෝචර කියලා කියන්නේ ඒ යම් කිසි දෙයක් උපනිස්රේ වීමෙන් ඒ උපනිස්රේ හේතු කරගෙන මේ ගෝචර සම්පජාඤ්ඤය වැඩෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ධර්මයේ අසන්න ලැබෙනවා, ධර්මය අනුගමනය කරන්න ලැබෙනවා, ධර්මයේ තුල හිත පිහිටුවා ගන්න ලැබෙනවා, ශ්‍රද්ධා සම්පatti හේතු කරන සීලාදී ගුණ පිළිවෙත් වඩා ගන්න ලැබෙනවා. ඒ වගේ තමයි පින්වතුනි මේ සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ කියන මේ සම්පජඤ්ඤ අතර විශේෂයෙන්ම ගෝචර සම්පජඤ්ඤය පැහැදිලි කර දෙනකොට ඒ තමන්ගේ භාවනා කර්මස්ථානය උපනිශ්‍රේ වීමෙන් ඒ තමන් කරන කාර්ය උපනිශ්‍රේ වීමෙන් තමන්ට ගැඹුරට මේ උපනිශ්‍රේ ගෝචරයේ වැඩෙන ආකාරයට ගෝචර සම්පජඤ්ඤ දිනු කරගන්න පුළුවන්. ඊළඟ තවදුරටත් බලන්න ආරක්ක ගෝචර කියලා කියන්නේ යම් කිසි
නගරයක වීදික තමයි ඇවිදිනවනේ අර අභික්ඛන්ත පටික්ඛන්ත ආදී පිළිවෙලින් ඒ කටයුතු යෙදෙනකොට තමන්ගේ චක්කු ඉන්ද්‍රිය සංවරකුණ සංවර නොවි වෙනත් වෙනත් දේවල් අපි ගන්නට ගත්තොත් එතන ආරක්ෂාවක් නැහැ අන්න මේ අසංවර භාවයක් තිබෙන. එහෙමනම් මේ ඉන්ද්‍රිය ධර්මයන් සංවර කරගෙන වටපිටාව නොබලා ඒ වගේම යන්නේන දේවල් ගැන නොසිතා ඒ තමන් කර්මස්ථාන ශීර්ෂයේම යනවනම් අන්න ආරක්ක ගෝචරය හොඳට වැඩෙනවා. ඒ විතරක් නෙමෙයි එසේ මේ උපනිෂයේ ගෝචරය ආරක්ක ගෝචරය ඇතුළත පිහිටුවාගෙන ඉන්නකොට අපේ සිත සතිපට්ඨානයේ නේද භාවනා කර්මස්ථානෙන් බැඳෙනවා. ඒ කර්මස්ථානේ බැඳෙන්න බැඳෙන්න උපනිබන්ධන ගෝචරය ශක්තිමත් වෙනවා. එතකොට එහෙමනම් අර ගෝචර සම්පජඤ්ඤය ගැන කතා කරද්දී අපි ඒ උපනිෂයේ ගෝචරයත් ඒ වගේම ආරක්ක ගෝචරයත් උපනිබන්ධන ගෝචරයත් නිසා තමයි විශේෂ උපනිබන්ධන ගෝචරය නිසා තමයි අසම්මෝහ සම්පජඤ්ඤයත් වැඩෙන්නේ කියන එක අපි නුවණින් තේරුම් කරගත යුතුයි. ඊළඟ අවසාන මාතෘකාව සෑම භාවනා කර්මස්ථානයකින් පෙන්වා තිබෙනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට තමන්ගේ ආධ්‍යාත්මික මේ රූපකය අසුරු කරගෙන මේ කියන සම්පජඤ්ඤ භාවනා කොටස් හත එකින් එකට අපි වඩන්නට ඕනේ. ඒ විතරන්නේ බහිද්දාවා කායේ කායානුපස්සී විහෙරති. අන බාහිර අනිත් අයගේ කයවල දරමුණු කරගෙන ඒ කයවල ඇසුරු කරගෙන මේ ආකාර හතට මේ සම්පජඤ්ඤ භාවනාව වැඩි යති. අජ්ජත් බහිද්දාවා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික බාහිර මේ මාරුවෙන් මාරු කර්මස්ථානෙ වැඩි යති. එතකොට මේ හැම අවස්ථාවකම කියන සමතම වශයෙන් නෙමෙයි විදර්ශනා වශයෙන් තරණ විපස්සනා වශයෙන් හෝ බලවත් විපස්සනා වශයෙන් තමයි මේ කර්මස්ථානෙ වඩන්නේ. ඉතින් හොඳට මේ යෝගියා ආධ්‍යාත්මික බාහිර මේ ඉරියව් නැත්නම් මේ ක්‍රමයන් අරමුණු කරගෙන ආකාර හතර සම්පජඤ්ඤ භාවනා වඩාගෙන වඩාගෙන යනකොට ඒ යෝගාවචරයට හොඳට මේ සිහිනුවණින් මේ සියල්ල වැටහෙනවා බලවත් වෙනවා. මේවා ස්කන්ධ නාම රූප ස්කන්ධ ආයතන බලවත් වෙනවා. බලවත් වෙන මේ සියල්ල අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් පවා මෙනෙහි කරමින් ඉදිරියට පියමං කරනවා. එසේ පියමං කරන යනකොට තමයි අර සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අන්න සමුදය හට ගැනීම වශයෙන් මේ කය දිහා දකිනවා. වය ධම්මානුපස්සීවා බිඳින ආකාරය දකිනවා. සමුදය වය ඇතිවීමත් බිඳීමත් දෙකම දකිනවා. ඒ කියන්නේ එතකොට අර සම්මසන ඥානයේ ඉක්මවා උදයබ්බේ ඥාන අවස්ථාවේදී මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ හට ගැනීමත් බිඳීමත් ප්‍රකටවන හැටියට මේ භාවනා යෝගියා කටයුතු කරනවා. අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. අන්න ඒ වෙලාවේදී මේ යෝගාවචරය තේරුම් ගන්නවා මේ කය කියලා කියන්නේ ඉරියව් ආදීන් පවත්නා වූ කයක් පමණක්. නැත්තම් මෙතන සිහිනුවණින් දකිනවා එතන සත්‍ය පුද්ගල කාත්මයක් නෙමෙයි. මෙතන තිබෙන නාම රූප ගොඩක් විතරයි කියලා සිහින සම්පජඤ්ඤ වශයෙන් දකිනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට පැහැදිලි කර දෙන යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. එතකොට මතුමත්තේ තවතව ගැඹුරු විදර්ශනා ඥාන වැඩෙනක හොඳට සිහිනුවණින් මේ දිහා බලන විමසෙල්ලෙන් බලනවා. අනිසිතෝච විහෙරති. අන්න කිසිම වෙලාවක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අල්ලගන්නේ නේ එළඹ සිටි සිහියෙන් කටයුතු කරනවා. එතකොට නැච්ච කිංචි ලෝක උපාදී යති නැවත මේ කය අල්ලා ගැනීමක් නැතුව අන්න ගැඹුරට මේ කායානුපස්සනාව යෙදෙමින් මේ යෝගාවචරය ඒ මඟඵල නිවන් අවබෝධය දක්වාම හිත දියුණු කරගන්නවා. එතකොට එහෙමනම් මෙතනදී බලන්න මේ සම්පජඤ්ඤ වශයෙන් පරිග්‍රහ කරන මේ කය කියලා කියන්නේ දුක්ඛ සත්‍යයනේ. මේ කය උපදෝව පූර්වභව තෘෂ්ණාව සමුදය සත්‍යයයි. මේ දෙකෙන් උපවැත්ම නම් වූ නිර්වාණය නිරෝධ සත්‍යයයි. ඒ සඳහා මේ සම්පජඤ්ඤ භාවනාවසෙන් වැඩිය යුතු මාර්ගයේ ප්‍රතිපදාව මාර්ග සත්‍යයයි. ඔය විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයන් වැඩෙන හැටියට මේ චතු සම්පජඤ්ඤ භාවනාව දියුණු කර ගැනීම තමයි ඒ අරිහත්ත්වය දක්වාම යා යුතු මාර්ගයක් හැටියටයි තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුණේ. එහෙමනම් අද දවසේදී අපි මේ චතු සම්පජඤ්ඤ භාවනා කර්මස්ථානයේ අවසන් කරගත්ත කාල වේලාව ගැන හිතලා ඉතින් සමහරක් කර්මස්ථාන මම ඉතා කෙටියෙන් පැහැදිලි කරත් ඒ වාගේ විශාල අර්ථ තිබෙනවා. නමුත් තමන් ඒ භාවනා කර්මස්ථානවල
ඒ පියවර හතේ වෙන වෙනම යෙදෙමින් යෙදෙමින් කටයුතු කරනකොට තමයි Tamanට වැටහෙන්නේ ඒ තුල පිහිටි ගැඹුරු අර්ථයක් තියෙනව නේද අපට හිතා ගන්නවත් බැරි අර්ථයක් තියෙනව නේද කියන වැටහීම අවබෝධය ඇතිවන්. එහෙමනම් අද දවසේදීත් අපි මේ සම්පජඤ්ඤ භාවනාව වැඩෙන ආකාරයට භාවනා කර්මස්ථාන විග්‍රහ කරගත්ත කුසලය අපි සියලු දෙනාට ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් වෙමින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අහෝ සුඛයි කියා නිවී සැනසී පැමිණ වැඩවාදාල අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාමහ නිර්වාණ අවබෝධයේ දක්වා මේ පුණ්‍යලාභේකාන්තින් ආශිර්වාද වේවා කිය අපි ආශිර්වාද කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංසබලෙන් සිළු දිනාට ලොවි ලෝතුරාසුව සලසේවා. සාදු 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 ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං වහන්සේ අප වෙනුවෙන් මේ කරන සත්කාරයට ස්වාමීන් වහන්සේ අද 13 වෙනි සාකච්ඡාව අද නිමවට පත්ුනේ. මම හිතනවා ඒක සෑහෙන ප්‍රයෝජනයක් අපි හැමෝටම ලැබෙනවා කියලා. එදිනදා ජීවිතය ගත කරනකොට සිහි කල්පනාවෙන් දවස ගත කරන්න හෙටත් අපි මේ විදිහටම මේ වෙලාවටම හමු වෙයි මේ බලාපොරොත්තුව ඇතුවයි අද වැඩසටහන නිමා කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා සුස්ත මහත්මයා මම ආරි මහත්මයාට ආරාධනා කරන්න යනවා ආරි මහත්මයාගේ මයික්‍රෝෆෝනය ඔන් කරන්න. ආරි මහත්මයා ඔබතුමාට අපි බොහෝ කාලයක් ඇසුරු කළ කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් උත් අද දවසේ යොමු වෙනවා. අපේ ස්වාමින් වහන්සේටත් ඒ වගේම සුගති විහාරයේ ස්වාමින් වහන්සේගේ මේ අනුග්‍රහය පිළිබඳවත් මේ අපිට දර්ශන ලබා දීම හේතුවෙන් ඒ පුණ්‍යානුමෝදනාව කරන ලෙසට ආරි මහත්මයා තෙරුවන් සරණයි. ඊට පස්ව නැවත වරක් අපි ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. ආරි මහත්මයා තෙරුවන් සරණයි යන්නත් තෙරුවන් සරණයි සෙල්ද යන්නම අවසරයි ස්වාමීන් වහන්ස. අදත් ඔබ වහන්සේ විසින් පවත්වන සතිපට්ඨාන දේශනා මාලාවේ තවත් හරවත් දේශනාවක් අපිට අහන්න ලැබුණා. අපි හරිම වාසනාවන්තයි ස්වාමීන් වහන්ස. අද මේ ඉතාම වැදගත් මාතෘකාව සති සම්පජාන භාවනාව පිළිබඳව ඔබ වහන්සේ මේ අපිට මේ සත්ව පුද්ගල සංඥාවෙන් තොරව මේ චිත්ත ක්‍රියා වායු ධාතුව තමයි මේ අපේ අතපය දිගෑරීම ආදි වශයෙන් කරන සෑම ක්‍රියාවක්ම කරන්නේ කියන එක ඔබ වහන්සේ ඉතාම පැහැදිලිව අපිට විස්තර කළා. ඔබ වහන්සේ මේ බුද්ධ භාෂිතේ එහෙම නැත්නම් පාලි භාෂාවේ වචන හසුරන විදිය හරිම විස්මයජනකයි ස්වාමීන් වහන්සේ. මේ පාලි භාෂාවේ තියෙන වචනවල අපි මතු පිටින් දකින අර්ථය නෙවෙයි, එහි තියෙන ගැඹුර ඔබ වහන්සේ අපේ කෙරේ අනුකම්පාවෙන්, කල්යාණ මිත්‍රත්වයෙන් අපේ කෙරේ අනුකම්පාවෙන් මේ වචනවල අර්ථය මතු කරමින් ඉස්මතු කරමින් ඒ භාෂාව විවෘත කරමින් බුද්ධ භාෂිතය අපේ විවෘත කරමින් මේ ඔබ අනුග්‍රහය අපි ඉතාමත් පින් සිටින් අනුමෝදන් වෙන ස්වාමීන් වහන්ස. මේ අත්කරගත්තු සියලු පින් ඔබ වහන්සේගේ මේ ධර්මදර බව බෞසුත බව අපි ලැබුව වාසනාවක්. ඔබ වහන්සේගේ එවැනි ගැඹුරු ධර්මය අපිට ආසන්න සැලසීම ගැන ඔබ වහන්සේට මේ ලබාගත් අපි වෙනුවෙන් කළ මේ විශාල පින්කම අපි අනුමෝදන් කරන පළමුවසෙම ඔබ වහන්සේ මේ ලොවට දායාද කළ ඔබ වහන්සේගේ දෙමව්පියන්ට ඒ දෙමව්පියෝ මේ සංසාර දුක් කෙලවර කර අමා මහ නිවන් සුවත්ව කරත්වා. ඒ වගේම ඔබ වහන්සේ ශාසනයට දායාද කළ ඒ ගුරුපාදීන් වහන්සේලාටත් මේ සීලපින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාත් මේ සසර දුර කෙරවර කර අමා මහ නිවන් සුව ලබාගත් තනිත්වා. අවසාන වශයෙන් වහන්සේට නිදුක් නිරෝගී බල වේවා, චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසානයේ සියලු
දුක්කලවර කරන ඒ ශාන්ත වූ ප්‍රණීත වූ පරම පියුතර වූ නිබ්බාන ධාතුව සුවදායක ප්‍රතිපදාවකින් ඉතා ඉක්මනින් අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට හැකියාව ලැබේවා කියලා අපි සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා සාදු 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 ඒ වගේම ඔබ වහන්සේ මේ මේ අපිට මේ අවස්ථාව ලබා දීම ගැන ඒ සඳහා උකාරු අනිකුත් ස්වාමීන් වහන්සේලාට අපි මේ සියලු පින් අනුමෝදන් කරනවා ඒ වගේම තුසිත මහත්මයා මේ අපිට මේ ධම්ම සභා මණ්ඩපය සලසා දීලා මේ කලමිසු සංධාන මාර්ගයෙන් අපිට මේ මේ ලෝකුරා සිටින අපි සියලු දෙනාටම මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාටත් ඔබතුමාගේ ගිරිඳ දරුවන් දෙදෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී බල වේවා අවසානයේ සියලු දුක් කර කර මහා මානිවන්සුත් ලැබේවා කියලා අපි සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි සාදු 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 ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යොමු වෙනවා ස්වාමීන් වහන්සේ අද දවසේ පරිසරහන නිමාල් කරන විශේෂ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලුම දෙනාට හොඳයි අද දවසේදීත් බෞතුරා බුදුරජාන් වහන්සේ වදාරන්න යෙදුනේ ඒ උත්තරීතර ධර්මයේ අපි සම්පජඤ්ඤ භාවනා කර්මස්ථානේ විග්‍රහ කරගත්තා ඒ තුලින් ජනිත කරගත් අප්‍රමාණ කුසල ස්කන්ධ හේතු කරගෙන අපි සියලු දෙනාට මේ ඝෝර කටක භයංකාර සංසාර ගමනේ ඉතරවන්නට සිරු ශක්තිය ලබන්න ධෛර්ය ලබන්න උපකාර වේවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේලා අනුගමනය කළ ඒ උත්තරීතර ආර්ය මාර්ගයේ පිළිපන් කටයුතු කරන්න සිරු ශක්තිය ධෛර්ය ලැබේවා ඒ වගේම තව තවත් ඒ අපේ පාරමී ගුණ දියුණු කර ගනිමින් පාරමී බල ශක්තිමත් කර ගනිමින් සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා කියන ප්‍රතිපදාවට පිළිපන්ව ඉතාමත් පහසුවෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්ට ලැබේවා කියලා මෛත්‍රියෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා කවුරුත් වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආජුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සුපත්තේවා දීර්ඝාෂ ලැබේවා සනසීමක් වේවා සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පස්සිතුං වන්දි තුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 නිදුක්ඛේවා නිරෝගේවා දීර්ඝාෂ්ඨකේව සම්පතේවා සත්තු हेतदवस्थित कल्याण मित्री अभी बड़ा हम जनाम तेरव शर्मा।